कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो රණයිඒ පූජනීය ධර්මත්දීපය වගේම ලෝකයේ පුරා වැඩවස්සන අති පූජනය ආරිම හා සංගරත්යෙන් ප්‍රථම කොටම අවස්සර ප්‍රාත්තනා කරන ඒ වගේම ලෝකයේ පුරාම සිටින මේ ධර්මයටකන්දයන ස්‍රදධාපුද්ධ සම්පාන්නන පෙන්වතුන්ටත් අපි කරුණාවෙන් ගෞවරෙන් ආවන්තරනය කරනවා. අදත් මේ උතුම් වූ දහම් අන්ඩ පේට සමීප වෙනට කියලා මේ ධර්මයට කන් දෙන්නට කියලා මං ඔබට කිව් අමුලින් මද සීලය අපි සමාදන් කෙරෙවෙනේ ඇද වචන වසේ මෙච්චර කාලයක් අපි කරන්නේ වචන ටිකක් සමාදන් වෙනවා එ නිසා අපිහිතනවා සීලය සමාදක් ගූඩා කියලා මෝඩකම තමයියේ ඒට සීලය සමාදන්ගෙනවා කියල කියටවල් වච්චන ටිකක් සමාදන් වෙලා හවසාපහෝවරසිල් පවාරණය කරනගේන්න මුොහෝද දක්වා මොකද කරන්නේ ලෝබෙන් දේශයෙන් මෝහයෙන් පෙළිපෙළී පෙළි පෙළී පෙළි පෙළිී ජීවත්යෙන එක්කෝ මොකහරි ඇවිල්ලති තිනවනං ආස්වාදයක් ජනිත කරන දෙයක් ඒ ගැන කතා කර කර න්න ඒමන් නැත්තම් කාගැර ඇදයක් වූ දෙයක් කතා කර කර හින්නවා. ධර්මයේද කතා කරන්නේ දෙන්නේ ගුණ ගැහුණත් මොනවාහරි ඇදයක් කතා කරනන්නේ පෝහයේ දවසේ පන්සල් භූමීතගෙන ඊට පස හිතන්න මොකක්ද ශික්ෂාප නිසාසි කියලා කොමද තක්කඩිකම ඒකට සිල් රැකින කියලද කියන්නේ එනිති ඕන ඕන අපරාධකාරයට බැරිය දැන්ගිහිනන් හිනම් පාතාාල කල්ලියක සාමාජකයටට ඇල දැම්පුුවන් මෙතන ඔය අස්ටංග උපසත සීලේ සමාදාදංගල කියලා මනිහම් මිහිම මරන්න ඕහයි විදිහයටනම් ඇයිඒ දැන් වචනනිික සසාමාධංග වුණානනි එක තම සීලේ සමාදංගුණ කියන එකක් රකිණ එකට නේවි ඉති ඒවගේ පාතාල කල්ලයක සසාමාජකයටත්තු වල බිනීම මල්ල වෙලා තාපා සුදරයේ දැනක උතුර සදාගෙන ඉන්ද මහව් පාසක මහත්තය වගේ මොකදද අවබෝධරගත සීලයේ මෙච්චර කාලයක් ජීවිතයවායසට හිල්ලලා මනුස්්‍යය වසෙන් ඔබ බෝ දෙේ නම් මොකද අවබෝධ කරගත සීලයේ සීලේ කියනක බිබඳ දන්න ඇති මනුස්යෝ වචරල අසාමා දංගෙනවා බොරුවට ඉන්න ජ ඉන්නව නං මංගහන්නම් ප්‍රශ්නයක් ඔහුගේ උත්තරයක් දෙන් ඩෝන මකත සීලේ කියල. සීලේගේ ලැකිවා මොකද කියල දන්නේ ඇවවොත් එහෙම ඉන්න නං ඉදිරිපත් එෙන්න්න පුළුවන් මෙතන හරි පොයේ යරි මට පුළුවන් හෝකෙන් ප්‍රශ් හිපයක් අහන්න. එවට උත්තරද දෙන් ඩෝන නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයගෙන් අන්සු ත්‍රයක් සමහයට වැටහිවන්නේ. පුරුද්දක් වසෙන් නිිකන් අර පුරුද්දක් වසිෙන් ඔය ඕන දෙයක් කරන්න පුළුවන් ඒගේ පුරුද්දක් වසින් සිල්ගන්නු. පුරුදද්ද සිල්ගාන්නෝ. සිල්ගත්තා අවුරදු ගානක් දැන් ජීවිතේ. හැබැයි මෙතේක් වැඩිච්ච සීලයක් නෑ අන්සුමාත්‍රයක. පෝය දවස පන්සකට විල් හැසිරෙන්ට විද න්න තාම. සාම දන්නේ තමා මොකටද පන්සලට ආවෙ කියලා පොයේ දවස මොකට දය පෝයේ දවසේ. හිත පිරිසුතු කර ගණ්ඩ නේද ඒනනම්ම අපිට දයන දේවල් දැකලා තමම් මොකද හිට අපිරි සුදු කරගෙන යන්නේ ඒ තරක්න වෙ විශාල පිරිසට හිත අපිරිසු කරගන්නඩ මාවවතක් නිර්මාණය කළ තින්නේ. ඒකට ද සීලයකයන් ඒනිසා පිංගතුනනි සීලි ඔබ රකකිින් ඩෝන බොරුට අපි සමාධදන්කරවල තේරුමක් තියෙනවද නහි සීලයත්. උප්ජිත්වා හතා ගතා ඒ බව දැනදන අපිමුකට දායි සිල්වත ඔබ සමාදං කරවන්නේ. ප්‍රාණගාතින් වෙෙන්වෙෙන්ඩ පෝය දවසක් මෙනකං ඉන්ඩෝන්ද. පෝය දවස පානාධිපහතා වේරමණී සික්තාපදන් සමාධයාමි කියලා සමාදන්වෙඩ බෝනද සත්තු නොමරායින්ඩ. අධන්න අදානා වේරමණී සික්තාපදන් සමාධයාමි කියලා සමාදංවෙඩ ඕනද සොරකමින් වෙෙන්වෙඩ ට පෝයදවක් කනකම් ින් ෝන දන්න බලන් අපි සීලේ තේරුම් ගත හැටි අන්න සීලේ තේරුම් ගත්ද හැටි. ඒ නිසා අදත් අපි කරම කරද වචනටිකස් සසාමාධංග කියලා ගෙදර කියල ෙනවවා සීල්කත්තා කියලා වචනටික සමාධං වෙච්ච වෙලාව ඉඳදලකරීම ඒ වෙලා විතරයි පාපයක් සිීත කරන්නට ැර වුුණේ. එ වෙලා ඉදලම මනසිනුත් පව් කරා වචචන නුත්පව් කරා කයිනුත් පව කර මොකද සිල්ගන්වා කියල බද්ධියගත්ය. දිිකිරිිර කටත් අරගෙන බුද්ධගත්තයක. එකට සීලේගනන කයික පව් කරගත්තා. මනිසුත් පව් කරත් මොකද නොදන්න දේවල් ගැන විවේචනය කමින් හිතනවා. හිත හිට හිත හිත දවේශයෙන් පව් කරගත්ත. ඊඩ පස්සේ නොදන්න දේවල් ගැන වටේ පිට ඉ බ සුත්්යක විවේචනය කරණ්ඩ අරවා නොදන්න දේවල් කතානවා කතා කරනවා. නොදන්නා ගුණගැන නිග්‍රා කරනවා විග්‍රා කරන්්ඩ යනවා. අවසාරම කත කරන්නේ වචනනුත් පව් කරගටවා. හොඳට දැවිිචදාානයක් වන්ද වෙල්ල හොඳට වඩත් අටගලා සැටපෙනවා කයිනුත් පව්කරගන්නවා ඊට වසි කියන ගෙතර ගේෙල්ලද සිල්ගත්ත කියලා. එකට සිල්ගැන්නවා කිය කායන සංවරෝ සාදු සාධවාජාය සංවරෝ මනසා සංවරෝ ස සාදු සබ්බත්ත සංවරෝ සබ්භාත සංගෘතෝ බෙක්වූ සබ්බදුක්හා පමුච්චතු මනසේ සංවරයයි සීලය වචනය සංවරයයි සීලය කයේ සංවරයයි සීලය ඒ මනස වචනය මනස වචනය කය සංවර කරගත්තා වූ බෙක්කූ කියල කෙන ඔතුන භික්ෂුවකෙන අදහසිම විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධශ්‍රාවකයා කියෙන අදහසින්. භවේ ෂයකර හරිණ කෙන කියෙන අදහසින්. සබ්බාත සංගුතෝ බික්හු සබබදු කා පමුච්චුතු සබබාත සංගුතූ බික්වූ සෙල්ල සංවරවෙච්ච භික්‍ෂුව නොහොත්තේ බුදධශ්‍රාවකයා සබදුකා පමුච්චුතු සියලු දුකින් නිදහස් වන සියලු දුකින් නිදහස්සනො මිදෙනවා අන්න සීලය දැන් ඔන්න ඒ සීලය ඔක්්ව රකින්ද ඕන. වත සීලයෙන් කවදාවත් නිවන්දකින්නට බෑ සීල්බවත පරාමාසකි වේකයි එනම් ඔබ අනිවාරෙන්ම ආරකාන්ත සීලේ රකින උතුම් වූ බුද්ධශ්‍රාවකෙ බවට පත්තෙන් ඕන ආරකාත සීලයෙන් යුක්ත පුද්ගලයෙක්ෙන් ඕන අන්න එදාටව බැත්තටම සිල්ුවත එක්කෙන්නේ එතකං ඉන්න බෝල්ුව ඇඳු මෙම්පුලුවන්ද විිනිට සීලේ පෙන්න්නන්ට ඒ නගට ංකිවේ ඒන හොම සල්ලන්ත ට අර පාලිේතුවේ ක්කම සුතු්‍ර ඇද ගෙනනය පැටිහැරයක්. එස ඇඳුමෙන් බෑ සීලය පෙන්නඩ සීහල අනු මානසේ වචනය කායේ සංවරයයි. පෝයේ දවශවත් ඒක රැකගන්නට බැරිනම් මොකත් ඔබ රකින සීලේ යැන කරුණ කල්. පෝයේ දවසවත් තමන්ගේ මනසිං වචනයෙන් කයෙන් තව කෙනෙට හිසාක් කරන්න නැතුව තව කනෙට අවැඩක් කරන්න නැතුව තව කෙනෙට අගතියක් කරන්න නැතුව ජීවත්තෙන්ට බැරි නං. මොකදද කියන්නට රක්කින්න සීලේ. මොකදදගන්න ගත්ත සීලේ. බොරුවට සුදු ඇදගෙන උතුරු සලුව අදාගෙන බීමේදගෙන ඉන්නකටද. සීලේගියන්. ගමා වු ල්ඥන්, ගමා වු ල්ඥන් ගිනි කෙඩි දේඥන් දෙඥන් දෙඥන් බොරුවට සුදුවට බොරුවට බුදුවට පිරුවට ඇඳගෙන ඉන්නේ දානට සීලෙට මුලටම ඉන්නේ. කට වට කර වැට කොහොම බඳින්නේ කියලර ගීතය කත් තියෙනවා. අපි සත්‍යවාදීව ජීවත්යෙන් දෝන. අපි මනසින් වචනයෙන් කයින් තවගෙනෙට හිංසාව පීඩාවක් නොකර ජීවත්තයෙන්ෙනවන අන්නේ දදනයි තිනී සීලය. හැමදිස්සේම මනසින් කල්පනා කරන්න ඕන. ම මිහි කරන කොට මම්ම මේ මිහි කරන දෙන් තව කනෙ අවැඩක්ෙනවද තව කනට හිංසව පීඩාවක් වෙනවද ඒනම් ඒදේමා නොසිතා සිටිය යුතුයි. වචනෙන් යමක් යමෙක්ට කියනකොට කල්පනා කරන්නනු මම්මේ කියන වචනය නිසා තව කෙනට පීඩාවක් අගතියක් සිද්ධ වෙනවද විනාසයක් අත්්‍යෙනවද වැරදක් සිද් දිහෙනම් මම්මේ වචන නොක කියයා සිටිය යුතු කයින් යම් කිසි ක්‍රියාවක් කරන කොඩට කල්පනනා කරන්නඩ ෝට මම්ම කරන වැඩෙන් තව කෙනට අගතියක් දුකතියක් අත්වෙන වද දුකක් විපතක් අත්වන වද හෙනම් මම් මේේද ොක නොකර සිටියුතුයි අන්න එතනයි සීලේ එනම් අන්න එතනයි සීලය තියෙන්නේ ඒ සීලය මාකාරිකින් ඒ කියන සීලය කිසි මාකාරිකින් මේ සිික්‍ෂා පදවලින් අව්බෝධ කරලා ශික්ෂා පදවලින් සමාධන් කරල රකින්න පුළුවන් සීලයක් නෙවෙයි එතකොට එහෙමනම් එහනම් අන්නේ සීලය අපින්ගොතන ඔබ රකින් දෝන ඒ සීලය කියන එක මේ පෝය ලවසට විතරක් සීමවෙච්ච සීලයක් නොවෙන්න ටඕන ඒ සීලයේ නිරන්තරයෙන් රැකිෙන සීලයක් වඩ ඕන හය දවසන කන් තකහනයක් ඔබින්නවනම් සිල්රකින් දෙේක කියන්නේ ඔබ පුදුම සහගත දු ජීතයක් අත කරන කෙනෙක් නෙ. ඒගැන දවස් දිහත්යන මාසට එකක දවසක් විශේෂෙන් සිල්රකන්න වලාගෙන ඉන්නවනම්. එනම් දවස් විසිනාවයක්ම දුසයෙන් ජීවත්වෙලාචී. ඒසා පින්වතන සීලය යනු මනසේ සංවරයයි වචනය සංවරයයි කයේ සංවරයයි ඒ ත්‍රිවිධ සංවරය ඇතිවබට ජීවත්වවෙන්න පුළුවන්නන්. තන මයි සීලේ තිය එක මුතුුවෙන් අයි දවසක් ඕන්න වෙලාවක් ඔොන්න තැනක් ඔොන්න එක සීලේ රකිින්ඩ තැනක් වෙලාවක් ඕෝන්න ස්ථානයක් අමුතුුවෙන් අවශනය ඒකටමුතුුවෙන් අය ඇඳුමක් ඕන්නේ එකට මේ උතුරු සලුදාණ් ඕන කියෙ එකක්නේ ඒකවි අපේ සම්ප්‍රදායක් ඒවගේ අර වාත සීලේ බෘත සීලේ රකිනයගේ සිරිතක් ඒක තුර සැලුවද්දා ගන්නවා තමන් සීලේ රකිනවා කියල පෙන්න්නන්ඩ. දුරජාසගේ බද්ධ ස්්‍රාවක ඔක්ක මතුර සල්දාාගන දන්නේ ගිහිෝ අනපිට සිටතු උතුර සල්ුවවත්තරාගද හිටිය මදශ.ඒ සිටුවරු ආදය දෞරක් දටේ සල්ුවවත්තරගෙන හිටියා නමුත් හැමක නේනම් පුළුවන් වුණා දහෙවිීන්න. එනම් පංගතන ඇඳුෙද සීලේති. එනම් සීලයානු මනසේ වචනය සංවරයයි. සීලයනු මනසේ වචනය කාය සංවරයයි මෙ ත්‍රිවිත සංවරයායි. ට කාටහරි ලුවන් තමන්ගේ මනස තමන්ගේ වචනය තම ය කිසි කෙනෙට්ට අඩ්ඩුම තරමය මේ මහපපුල්ලොවේ ජීවත්යන මේ ඇහැට පෙනෙන නොපෙනෙන කිසිදු සත්්‍යයට පුරාකෝමෙට්වත්. හිංසාාවක් නොනාකාරෙන් ජීවත්යෙන්න්න පුළුවන්න්නං අන්න එතනයි සීලේ තිී. අන්න එතනයි සීලේතිී. එනන්ගේ සිහිලේ නිකං ඇතික කරගන්න පුළුවන්ටක් නේව. එ සීලයට පදනම්වෙන්න අවබහෝධය අවබොෝදය නැති කෙනට පුළුවන් වෙන්නේ බොරුවට පානාතිිපාතා වේර පණී සික්ක අ පදන් සමාධයාමි ගෙක ඉන්න විතරයි මේ පානාධිපාතා වේරමණ මෙම සික්තා පදන් සමාධයාමි සමා පානාධිපාතා මදුරුව තලතල පානාතිි පාතා වේර පනි සික්තා පදන් සමාධයාම තුරු ික්ත්මකට කියන්න ගොන්න ඉති ඒකට නිසා ඒට නෙවේ සීලය කියන් ඒ සීලය දැකළ වැඩක්නේ ඒ අනුන් රවට්ටන්න කරන උපක්‍රමයක් වි පෙන්න්නට හදනො මොකට දෙබින්වතුන තමන් සිල්ව දෙකය ලෝකයට පින්නන්න ඒ සීලය ඇත්තටම දැක්කානං සීලය සොයන්නේ සැනසීම දැක්ක මනුස්යමී ෝක ඒ දකිනවා සීලේ තරම් පහසුවක් නෑ තවත් කියලා. ඒඒ දකිනවා සීලයේ තමයි සුවය ඒ මනසේ වචනය සංවරයයේ තුළයි මනසේ වචනය කය සංවරයේ තුළයි ඒ ්‍රවිද්ධ සංවරයේ තුළයි හිතේ සුවය පවතින්.ඒ සීලේ ආනිසංස දකිනවයි ආය ශ්‍රාවකයක් කෝොමද දකින්නේ සිත සිහිල් වෙලා පවතිනවා. සිතේ සැනසීම පවතිනවා. සහනයේ සුවයේ නිරාමිස ප්‍රීතිය පවතින්නවා. එසීල සම්පාණ සිතයේ එතකොට ආරුස්්‍රාව කෑට ආපහු්ටොක් කැනලා සික්ෂාවක් සමාධන් කරවල සිල්ද්‍රරැක පන් කියලා නියෝග කරඩ වශනය එහෙම අවශ්‍ය වෙන්නේ එස්සීලයේ ආනිසංසුන් නොදැක්ක පුද්ගලයාට එයාට අවශ්‍යයි හැතිස්ේ බූ අචර ිකක් සමාධංකරවල හිතාදඩ ඔය සිල්රැක්කා කියලා. බෝඩක් ගොඩක් නුස්‍යපාන මොනතර රැටිලා රිඉදිික ලෙයාය හිතනවා වචන ටික හාමුදුරුවෝකි වූහම ඊට පස්සේ වචන ටික කියනවානි ඒකට තමයි සීලය සමාගන්ගෙනවා කියන්න කියන්න ඒ දන්නේ මේ මනස වචනය කය සංවර කරගෙන ජීවත්්ටීමයි සීලය කියලා ඒක දන්නේ ඒක දන්නේ ඇති නිසා සිල්ගන්න වෙනම දවසක් එනකන් ඉන්නවා ඊටවස කියනවා මම සිල්ගන්වානි මාස්පතා පන්සලේගිහින් කියන්නේ ඒ මාස්පතා පන්සලේ ගිහිල්ලා සිල්ගන්න දවසට විතරයිද මනසවචනය කය සංවර කරගෙන ඉන්නේ. ඒග අනිත් හැම දවසකම මනස වචනය කය අසංමරයි එක දෙක තේරුම. මනස වචනය කය සංවර කරෙන ජීවත්වෙන පුද්ගලයක් නම් ආය මොකද ගැනව සිල්ගන්නවා කියලා. මොකට දයි කිය කියන්නේ. මනස වචනය අය සංවර කරන බුද්ධාාවකය කටයුතු කරන්නේ ඇයි කියල බැලූහම ඇයි ඒබ කරන්නේ යායිශීලේ ශාන්තිය දැකලාීයේ ආනිසංස ලා සීලේ තරම් පහසු විහරණයක් නෑ තවත් සීලය තුළ කොයිතරම් පහසු විහරණයක් ද සැලසේ නිගෙනෙට්ට මනස සංවර වුණහාම මනසේ රාගේ දේසේ මූහ අටගන් නැතු යවා සියයට සහ කවසංග වුණුත් ්‍රහතන් වහන්සේ. ඟ වඩන ශ්‍රාවකයෙක් වසයෙන් මනස සංවර වෙනවා කියන්නේ මනස රාගෙන් දේශෙන් මෝහෙන් ක්‍රියාත්මක නොවී පවතිනවා කියනෙක්. රාගෙන් දේශයෙන් මෝහෙන් මනස ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒයන්නේ සුද්ද සිංහලෙන්ග වුවත් මනස කියන්නේ මිනහි කරනවා මිනිහි කරනවා අපි මිනිහි කරනවා කියන් එක එක දේවල්ම මිනිහිර ඒකටදෑ මනසක කිය. ඇයි මනස කියල වෙනම කොයිවත් කෑල්ලක්නෑ. මනෝවිඤ්ඥාන ධාතුව පාජා මනුවිඤඥඥාන දහතුව මනුවිං්ඥාන ධාතුුවෙන් කරන කාර්යභාරයටයි මනසිකාරේකය. එක යෝනිසෝ මනසිකාරය ස යෝනිසෝ මනසිකාරයන අදවසින් දයාකාරයි. පොතනින් යෝනිසෝ මනසිකාරයේ හැසරෙනකටයි. මනසේ සංවරේගය. ධර්මය නුවනින් මිහි කර පින් වාසය කරනවා නම් අන්න මානසික සංවරයේ. ඔජන මනෝ සංවරය. ඒ මනසිගේ මනසි මනනිහි මිනිහි කරන්නේ මුොල්නවද. දැම් පන්සලට එන්නව ධර්මය මිහි කරන්න ඒකයි මේ පෙන්වාදෙන් කිසි කෙනෙක් සම්බන්ධය අපිට මේ අමනාපයක් විරසකයක් නෙවෙයි තමහරයට මෙහෙම ටිකක් ධර්මුවට කිව්වා මිතිටවා. මට අමනාපයි මකිත් එක දරහත් දන්නෑ කියල්. පංවතුනී. අපි මේ ධර්මය දේශනා කරන්න ඔබෝ මේ සංසා දුකින් නිදහස් කරන්න බුදුපියන් හසකි නාමික් භික්‍ෂූන් හැටියට එහෙම නැතුව ඔබෝ දුකටපත් කරන්න නෙවෙයි දුකෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ එදාම් පන්සර ටාවහම මනසිකාර මනෝ සංවරයේ පිට අන්නේ කොමද ධර්මය මිනිහි කරමින් ජීවත්තෙන්න් දෝන අන්න එතු වන මනෝ සංවරයේ පිහිටනවා මනෝ සංවරයේ පිහිටින ඇතුකට ොක ඒ මනස තානවශ දේවල් හිතන්න වෙලාවක් නැතු යනවා. නැතාම්මොකවෙන්න ඕන නැති දේබල්මයි කල්පනා කරන්න මෙතන වාඩි වෙලා එක්ක පන්සලේ ලඟෙන්න කෙන ගඩු පාඩුවක් ගැනල්පනනා කරින් වාරේ ඇඳදන් ඇවිලින්න ඇඳු පහොඳ නද කොට ඩි නේ දේක මේ අනවශ දේවල් තමන්ට මොකට දේගෙන හොයන්න්නේ ඇන්නති. තමම් මොක දේ ගන හොයන්නේ අත්්‍යනන් ඒකක් වෙසස් වූ. තමන් ගැන සොයන්න. ම සම්බුදුරජානාව සැපෙන් හනු අනු ගැ ැවීමද තමන් ගැන සැවීමද දගත් කියලා. තමන්ට ධර්මයම එන කරන්න තියන වෙලාවේ අනුන්ගේ ඇඳුමක දිගපල ගැන කල්පනා කර කරන්නවා. අනුන් දාලා තියෙන කෝඩ විලා සිතාවක් ගැන කල්පනා කරකි ඉන්නවා ඒ එ හිත දූෂනය කරගන්නවා ඒකටද සීලිය කියන්නේ අන බල සීලයේ දැන ගත්න සීලිය අවෝදධ කරට න නිසා සීලිය හැසිරට දන්නේ. වචනඩිකා සමාධන් කරහම වකකීමෙන් නිදහසන මම දැන් සිල් ගත්තා කියලා. ඒකයි බී බොහෝ මනුස්්‍යත කරන වංචා වැඩි වංචා සහකත වැඩි එය දන්නේ එක වංචාවක් කියල එක වංචක ධර්මයක් හිතේ. වචණඩික සමාධන් වඋුණහම දැන් සිල්වත ඊටවස ඕන බලු වැඩක් කරත් සිල්වත. නිසා මිහි කරන්න ෝන දය දන්න එනිසා වට ඒිට ැලූ හම කාගහරි මොු හරි අඩුපාඩුවක් දක්කන ඕෝකයි මිහි කරන්න මේ ධර්මයක් ඇහෙනවා ඒ ගැනනිවේ මිනිහි කරන්න. මිනිහි කරන්නේ කාගහර අඩුපාඩුවක් ගැන ඔන්න බලන්ට සීලය දැන් පේනවාදෝවට සතතිය සීලයනු කුමක්ද මනසේ සංවරයයි මන සංගර කරන්න කොම දධර්ම මිහි කර ෝ ොකද මොකක්ද මානසික සංවරය කියයන්නේ. මනස ැන මෙිනිෙහි කිරීම මෙනෙහි කිරීම තුළ රාගේ දේසේ මොහේ නැත්තන් අන්න මනෝ සංවරය. අපි මේ මෙිනිහිරනවානි මිනිහිරවා ගැන හිතනවානි සුද්ධ සිංහලින් අපි මේි ගැන හිතනවා කියලා. ඒටමයි ධර්මයෙන් මනසිකාර කියල ය ධර්ම මනසිකාර ගැනීමේ අපි සිංහලින් ගැනමි හිතනවා කියලා අන්නේකට ධර්මය ගැනෙ මනසිකාරය. අන්නේ මන්දසිකාරය සිද්ධ වෙන තැනතය වනස කියන්. ගැන හිතන හිතේ චිත්තේ මේ චිත්තයට වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි අරමුණ දැනගන්නාව ලක්ෂනි. ආරම්මන භජජානන ලක්කනං චිත්තා. අරමුණක් දැනගැනීමේ ලක්ෂණයක් තියෙනවල්. අරුණේ අරමුණක් දැනගැනීමේ හැකියාවත් යන සිතට. ඒටගෙන චිත්ත කියලා. ආරම්මන විජානන ලක්කනම් චිත්තා අරමුණක් වෙන් කරලා දැනගැනීමේ ලක්ෂණට ගෙන චිත්ත කියලා ආරම්මන මීනමානන් ජානාතීතී මනෝඒ දැනගත්ත අ අරමුණ මෙනෙහිෙකරමින් දැනගැනීමට කියනවා මනස කියලා. දැන් ඇහෙන් රූපයක් දකින්න පුළුවන් එතකට ඇහෙ රූපයත් දකින ගුවට අප දන්නව ඇහැෙවේ රූප දකින්නේ සිතයි කියලා එක චක්කු විං්ානගැන් ඇහැ නිසා හටගත්ව සිත. එනම් මේ සිතට පුළුවන් අරමුණත් දැනගන් අන චක් වු විං්ාන සෝත විඥා ගාන විජාන ජිහවා වි ඥාන කාය විංඥාන මනුවිං ාය යැදි වසෙන්ඒ අරමුණ දැනගන්නාව සස්ෝභාවයක් යනොහිත. ඒවගේ මේ දැනගත්ත දේ නැවත මිනිහි කරල බලන්නත් පුළුවන් අන්නේ හැකිාවටගෙනන තාා්‍යා මනුවිං්ාන දහතුූ කියලකි න්නේ මනෝ වි්‍යන්න දහතුුව නිරන්තරයෙන් පවතින මිනිහි කිරීමත් තිීනවා සිතේ. එකට කෙනව මනස කියලා කැන හැම තිස්සේ හිත හිතන්න ස්භාව ඒකරද මනසකය. අරමුණක් දැනෙන ලක්ෂණයට ශේත කියනවා. දැනගත් අරමුණ මෙිනිෙහි කරන ලක්ෂණයට මනස කියටවා. දෙකක් නෙම ඒකම තමයි එකේ ස්වභාව දෙකක්. මනෝ ධාතුයි තජ්‍යා මනව විඤඥාන දහතුවයි කියලා ්‍යාකාර ඇත්තින් ඒකයි. මනසේ. මනසට පුළුවන් මනස කියන අවස්ථායි පුළුවන්. අරමුණ දැනගන්නත් පුළුවන් අරමුණ මෙනිහි කරන්නත් පුළුවන් ඒ එකයි මකාරයේ ධාතු දෙකක් පිහිටා තියෙන්නේ මනෝධදු සහ මනු වඥාන හතු ව කියලා. එතකොට එහෙනම් මෙ මනස එකැන මෙිෙහි කිරීම මේ සිතා බැලීම සෑමටම ධර්ම සම්ප්‍රයුක්ත වෙන්න්න ඕන ධර්මය සමගේදෙන් දෝන අන්න එතකොටයි මනසේ සංගරය පිහිටන්. අන්න අන්න මනසා සංගවරෝ සතු මොතැයි මුහ ගන්ඩෝඩ ඉස්සල්ම්. ඔබ දක්ෂවෙනවා නන් අද වගේ පෝහය දවසකවත්. මේ වගේ උතුම් වූ විහාරස්ථානකට පූජා භූමියකට ගල්ලිවර වෙලා ඒ ස්ථානී මෙන්න මේ ආකාරෙන් මනස සංවර කර ගන ජීවත්තට අන්න ඔබ මේ ත්‍රවිධ සංවරෙන් එක සංවරයකින් යුක්තයි. අන්න සීලෙන් එක් කොටසක් සම්පූර්ණයි. සීලෙෙන් තුනෙන් එකක් සම්පූර්ණයි. මනස සංවරයි දැ. මනස සංවර කෙනාගේ වර්ශනයත් අය සංගරයි ඒ සංවරේ කියලා ගැන ලෝක සම්මතය සංවරයේ නෙවෙයි. ලෝක සංවතිය සංවරයේ නම් පිම්ම බලාගෙන ගෑන් ලමෙක් වගේ හිමීට විදගෙනියන් පින්වතුනි ඒයි. එකනැයි ලෝක සම්මතිය සංවරේ. බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් ඒහම සංගරයයක් නමී ඇතිෙන්නේ. රාගේේදේසේ මහේ දුරුවවිෙන වෙච්චර. නිදවල්ල නස්සෙන්නේ නෑ ඇැවිදින විදිහ කතා කරන විදි එවමකුත් එෙනස් එෙන රාගේ දේශේ මුහේ අවසගය නො එචරයි එ ඒක නිසා පිටිම් බලලා සංවරයගනක තීරණය කරඩ යන් එපා ශීලේ ගනක පිටිම් බල සංවරයේ තීරණය කරන්න බෑ සීලේ ගන සිී තිරණය කරන්න බෑ එ අත දැගණඩ ඕ හොතටම සීලේ ගැන වැදගත් ධම් කාරණාව වත්්‍යන එකත් පම්පේෙන් අදදිනොරෙන් එදකොට පිංගතුන එහෙනම් අන්න මනසිං ඔබ ධර්මය මිනිහි කරමින් ඉන්නවා නං අන්න ඔබ ස්ටීලය රකින කෙනෙක් සීලෙන් තුනෙන් එකක් රකින කෙනෙ එනම් බාලන්ඩ පෝය දවසකද පෝය පෝය දවසක් ආවහම අපේ පිංගතුම් විහාරස්ථාන වලට ගිහිල්ල බේවිදයටට සීල සමාධාන දෙන. යෙදුනාහම ඒ අයට ධර්මය කියල දෙන්න කෙනෙක් එතන නැත්තා ඒ පාම්සලේ එෙම භික්ෂුවක් නැත්නා දැම් මොකද වෙන්නේ දැන් කවුරු හරි ඔන්න හාමුදුර කෙනෙක් ඇවිල් හරි ගිහිෙක් හරි අර විදිහයට ශික්‍ෂා පදදික කියන්න පුළුවන්ගේ වූහාම සමාදන් වුණනාගේල හිතාගන්න හිතාගට එතනනි ගිහා පැත කර දේ තේරුම් ගන්න ල්ගත්ත කියෙ ට පස හිතාගෙන ඉන්නවා ඇයි අර සික්ෂ පසටික සමාතංගුුණානි දැන් හරි සිල්ගත්ත හරි දැන් ීට වස ඕන ජඩ වැඩක් ඕන ජඩකමක් ගැන හිතන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් කටයුතු කරන්නත් පුළුවන් ඇයි අපි සිල්ලරන්න ඉනිද අන්නබලන්න ඒ නිසාමොකද වෙන්නේ ඒ ගොඩක් තැන්ංවල පන්සාල උපාස ාස උපාස ුපාසිකා ෝ සිිල්ගණඩ ක කියලා විල්ල කරගන්න මොක්ත්දන්නවාද මහා පෞව්ගඩක් කරගෙන ගෙතර යානකා පහු. එක්තරා දවසක මේ අසරිමත් වූ අපගේ සම්මා සම්බුදුපියාන් වහසගේ අති ත්තරීතර බෝධි සම්බාර බලය රැකගෙන වැඩවසන අතියඋත්තරීතර ජෛසිරිම හාමුදුුවන් වහන්ස වඳින්නගේ අවස්ථාවක පහල මළු උපාස කම්මල දෙන්නෙක් බෝධීන් වහන් දිහාට හොඳට කකු දෙක දික්කරගෙන සිල් රෙදි ඇඳගෙන. ධාරවාන්ට බානනවා පළු යන්න දෙන්න අත් එක්ක අපි එතනම වන්දනාවකේ දින අපිට වැඳගන්න බෑ ඒ තරම් ගූසාවේදින්නකි ඔන්න සිල්ගන්න හැටි. අර ජයසිරිමා හාමුදුරන් වහන්සේ දිහා වලාගෙන අර විදියට දේශෙන් බැනබැන් ඉඳලා ගෙදරගි හිල්ලා ගෙදරගි නිසුන්ට ෙන සිල් ගත්තා කියලා මොන්න පාපයක් රැස් කරගෙන දෙයන්නේ ෙදර ද ඔයදී පදූප කතා කරනං සිද්ුවන පාපය අඩුයි. අර වගේ පරම පූජන ස්ථානක ඇැවිල්ල ඒදේ කරනකොට එහි පාපය අතිසේ බලවත්. මොකද ඒ වගේ පරපූජන ස්ථානනික ටැවිල්ල සිත දමන යවෙන්න නැත්තම් එතනති සිද්ුවවන පාපේය අතිසේ භයානකයි. ගෙදරදිනං ඒවගේ ආඩ පාලිකයක ඉන්න පුළුවන් මොකද ෙදරේ වගේ ආධ්‍යාත්මික පරිසරයක් නැති නිසා. උඩවලුව මහසෑය. ද පරමූජන ස්ථානව ැවිල්ලත් හිත තමනවෙන් ඇත්ත මිනිේ ගෙතන් දී එනම් එතන ඒ ගැන ඉතාම නොහිත්මච හිතක්කය කියන්නේ ඉති අසරණ මනුෂ්‍යයන්ට කියන වනවෙයි කාටවත් දොස් කියනවන වෙයි ඉරිගැන්නට දොක් කියලට තියෙනවද ඇත්ත පෙන්නල දෙන්නේ ඇත්ත මෝඩයන්ට ඇත්ත දෝසයක් වසයෙන් පෙන්න්න පුළුවන් ඥානවන්තයෝ දකින්නේ අවවාධයක් වශයෙන්. ෝඩය දකින්න තමන්ට දොස් කි්වා කියලා ඥානවන්තය දකිනි තමන්ට අවවාද කලා කියලා ඕ කයිවෙන සුදන්වත් මෝඩේත ඥානවන්තය දති කියලා වලාගන්න පුළුවන් කෙනෙට අවවාද කරන්නකු අවවාද කරහම අවාද කරන්න කරුණාවෙන් තමන්ගේ වතේ පෝල් ගිඩියක් කහුලංඟගයා කියල යිනිවා නිවීමි ඇයෝ මැසි නොවිදදියට හැසිල්ල මොකක්ද ඔබ ලබන පලි තමන්ට තකද පිණිසු දුග දෙ පිණස කටයුතු කරලා ුට ගතිය දුගති පිස කටහුතුක ලබ ලබන සැේවකක්ද එසා කරුණා කොල්ල වැරත්්ද හදාගන්න කියලා කියන ස්වරේ ටිකක් වැඩිවෙන්න පුළුවන් සැරවෙන්න පුළුවන් හැබැයි එතන තියෙන කරුණාව මෝදේද නැද් කියලා බලාගන්න පුළුවන් කාටහරි අවවාද කරන්න ගොඩිය සැට අනිවාර්යෙන්මකද කියනන්නේ ඥානවන්තේෙන්න්න කියන මට අවවාද කරා කියලා මෝඩේන්නක් කියනොට බැන්න කිය. දේසයෙන් බයින මිනිසුත් ඉන්නවා. දෙකරුණේ බැනීමත් තියන හැබැයි කුණාවමෙන් බනින්න බැනිිල් ලැවිල් අවවාදයක් මිසකක ලෝක සම්බය කියන අ බැනුම් කෙන කොට්ටාසිටයි තියෙනෙ නෑය එක. මිනිස්සු වැන්නග වූහාම හැමදිස්සෙම බැන්න කියන්නේ තමන් නිවැරදි නිවැරදිව ඉන්නකොට නිකන්දෝසයක් නැකුවගෙන අත් හසින්නේ බැන කිය. අවවාද කරා කියන්නේ එහෙමනිවනි. අවවාදක රද්‍යය අපි දකිනවා. ංගේ දෝසය තියන පවයා පිළිගන්න ඒ එක අවවාද කරා කියය. අර බනිනෝකයන්තැනි තන්ගේ දසයක් නෑ මට නිකරුණේ බැන්නවගේ අදහක් ජනනිතවිී. අවවාද කරක ැනි තමගගේ දසියයක් තිබුණන වැරදත් තිබුණ ඒ දැකලා අවවාදයන් ලැබුණ ඒ හදාගන්නඩ දැන් හැකියාව ලැබුණ ගෙන එක ඒ එකක අදහක් වී. එ නිසා දෝස් කියනව කියල දකිින් ඩපා ඥානවන්ති වසන් දකින මේ ධර්මය ඔබට පෙන්වාදන මේ ධර්මය මේ සස්හර දු කියන්නේ දහස් වවෙන්න මේ භයානක ගෝහර කොට්ටරු සංසාරයෙන්. එඒසා මනසි හැතිස්සම කල්පනා කරණ්ඩුවන ම මේදේ මෙහෙම හිතන්ඩ ගියෝත් මේකෙන් කාටහරි අවැඩක් පෙනවාද මටත් අවඩක් වෙනෝද නන්ටත් අවවැඩක් වෙනද එෙනම් මන්ගේේද හිතන්න නෑ අන්න මානසික සංවරය ඔන්න සහිලෙන් එතකට අපි යමක් කතා කර්ඩයනවා කායෙක්ක හරි ද අදගේ දවස හොඳවට බලාගතයකි සල් රකි ණයයි නැතිය ඔබට බලාගතයැකි ඔන්න අදම් පස බලාගන්න. දැන් අද තවටයකින් අපි මේ දවල් දානට මේන අත්තන වනි වැඩසසාන එකොට ොට බලාගතහැකි සිල් රකිනය සහ නොරකින අය. සිල් රකිනය නම් තමන්ගේ පාඩි වේ වචනය සංගර කරග නින්දී. සිිල් නොලකි නොරකිනනා නම් පොඩ්ඩා වටපිට වල්ල කවුතු මෙචර ඉන්නේ කයියක ටල්ලගන්න ආරන්න කොමි මහත්්‍ය කවද මාත්ත්‍යේ ද පැත්තුුෙ. ඊටාසම නාල කරන්නේ. ඊට පසේ පන්සල අඩු පාඩුයි භික්ෂුව අඩු පාඩුයි. අනෙක් පන්සල්ලා අඩු පාඩුයි අනික් භික්‍ෂුන්ගේ අඩු පාඩුයි මේ සම්බුද්ධ ශාසනී තින අඩු පාඩුයි ඕකෙ තියෙන පඩිපූර්ණත්්‍යයයි ගැන කතා කටයි ඔබත් එෙක් එතුකට බලාගට හැකි ඔන්න සීල්වා සීලවන්තයක් ඔබ සීලවන්තේක් නං අට කරන්නඩ ඕන මේ භූමීතගෙන ධර්මය ගැයි අනුන්ගේ වග පල ගැන කතා කරනන මොන්ඩ සීල අත්තුප රකිහිණ ගැන කරුණා කරල මං ඒකම අද ශක්ෂා පත සමාදන් කරවිෙන ඇත්තේ සික්සාාවද සමාදාධන් කරවාම තනව සිිල් ගත්ත කියලා දැන් ඔබට මසිල් ගණ්ඩර්ල දීන්නේ එගොට තමන් සීලය රකිින් දෝන වචන්ඩිකට සීමාවෙලා බොරුවට ඊ වස හරි ලේසිී වකීමෙන් නිදිහාස්සුවට වචනික සමාධංග වුණ දැන් හරිම සිල් ගත්ත හරි ඊට වස්සේ සීල රකිනැට බල්ලාගදැක අවස්සනකා ම මේ කාටත් මෙතරන්න ගැනට එහෙම කියනවා නෙවෙේ මම මේ ගැන සමස්තයක් වසින් වෙනදී රටේ දැන් අද මහසෑ උඩමල්වාදී මේ ස්ාන පරප පූජ ස්ථානට කියීල බැලුවත් බොට මේටක ග හැකැබුර කියලා මොකට එතර වෙන්න කියලා කතා කරන අපි තවත්ති ගෙනෙ එක එක්ක ොනවද කතා කරන්නේ ධර්මය ගැනද විමුක්තිය ගැනද නිවන ගැනද මේ භයානක සංසාර ගමනේ මෙච්චරදු රාපු හැටි ගැනද මේවාගේ අ ර ඇවිල්ලලා ඉමක් වන භයානක දුක ජාතිරාමන්නන සෝකපද දුක්ක දගන අතර හෙම්බත් වෙලා අනන්ත කාලය නිරවල පැහි අනත දක්කහිඳ ලාපු ගමනක තියන භයංකාර භාවය ගැන කතා කරන්න. නැතැම් මේ කාමී ආතිවගැනට කතා කරන්නේ. මේ කාමීනිහ සක ලෝක සත්‍යයයා මුලා විලන්න ආකාරය ගැන කතා කරන්නේ මේ කාමේ නිසා ලෝක සත්‍යය සංකාර දුක්කතා දුක්ක දුක්කතා විපරිනාම දුක්කතා දී දුකයන්ෙන් පෙෙන එක ගෙනනද කල්පන කතා කරන්නේ. මේ ධර්මය අවබෝධ කරටන්ට අසමත්කමින් ලෝක සත්ත්‍යයා මේ අන්දකාර මුලාවේ සැරිසරණ ආකාරය ගැන කතා කරන්නේ අනවබෝධය නිසා මිනිස්සු කරන අකුසලයන් ගැනද කතා කරන්නේ. ඒ අවබෝධයට පත්ව වනානං ඒ කකුසලෙන් නිදහස්සෙන්ට පුළුවන් ආකාර ගන කතා කරන්නේ මේ සම්බෝධ සාසිනයේ ජීරස්ථීතිය ගැනද කල්පනා කරන කතා කරන්නේ. අන්ේනම් ප්‍රශ්ටයන්නේ. මතුව පොවාඩ කතා කරන්නේ. මයිකෙන්ගටගේ ඇන්ඩෝෑ පන්සල ගැනත පන්සල ඉතින් අඩු පාඩු ගැන කතා කරන්නේ. පන්සලේ හාමුදුරන්ගේ විනේ ගැද කතා කරන්නේ. හාමුදුරන්ගේ විනේ ගැන කතා කරන්න පුළුවන් එවෙන්නේ තවත් හාමුදුර කෙනනෙක්ට හාමුදුරගෙනෙක්කි විනේ ගැන කතා කරන්න හාමුදුර කෙනෙක් ෙන් ඩෝ. ඒබවත් හොර මකදයා ගන්න ඇත්තම් අන්න බලන්න නොදන්න දේවල් කතා කරන්න කියලා පවු කරගන්න විදි කට්ටිින් එකද සීලේකය. කටම් පව්කරගන්න ඇතිවෙන්න කතා කරන්නේ මොකක්ද කිලවත් දන්නන්නේ තමන් කුමක්ද මේ විවේචනය කරන්න කෙලොවත් දන්නේ තමන්. මොනවාහරි අනුන්ගේ ඕප දූපයක් ගැන කතාකරගනින් නොම මේ සිල්ලරගෙන පොඩි වේලාවක් ලැබුණ විවේකයා අන්න විවේකය ගතකරපු ආකාරය. ේක කුමක්ව නිස ාවිත ෙන් ඩුවන විවේක නිශ්ත විරාගෙන නිසිත නිරුවත නිසිත ඔස්සක පරිනමී ඔය කට ප්ලාස්සයක් ගාගෙන පැත්තකට එල වාඩිලා ධර්මයනුවනමිනක අන්න මනාව අසුරු සනන් මෙන්න මෙච්චරක් ස මෙන්න මේක ගෑන මේසුරක් ධාන ව ගැන අච්චර සංගාතකය මෙන්න මේ සුළු කාලය. මෙන්න මේ අසුරක්ධහන තරම් සුළ කාලයක් තරම්වත් කෙනෙක් මේ සංවරය ආරක්‍ෂා කරගන්නවානම් මේ මානසික වසයෙන් මේ ධර්මය නුවනී මිනිහි කරමින් ඉන්නවානම් මහන එයින් රැශචන ආනිත්ශන්සේ ම මෙතකයි කියලා සීමමා කරන්නෑ කියලා අසුරක්ධහන තරම් ඔච්චර තරම් සුළු කාලයක්වත් මේ කියනආකාරෙන් මනස වචනය කයි සංවර කර කන කෙනෙක් ජීවත් වෙන වනම් ඒ මානුසික සංවරය තුළ හිඳගන ධර්මය දුවනින් මෙිහි කරනවා නම් ඒයින් රැස්වෙන ආනිශන්සේ මහන මෙතකයි කියලා මම සීමා කරන්න කිය සම්මා සම්පුදුරජාන්වාශස දේශනා කරනවා ඔබට හනම් අසුරු සැනවල් කීයක් අද දවසි මුණ ගැහෙනවාද අසුරු සැනක් ැන තපපරයක් කියල ගත්ො තපපර කී ලක්ෂයක් අද දවස මෙතන කී දහක් ඔබට මුණ ගහෙනවාද මෙතනති ඒ සෑම තපප පාසා ෂා ආනිසංසයක් මේ ස්ානෙන් රැස් කරගෙන ධදයන්නේ මිතරින් පිටත් මේ ශුද්ධනා කරින්. අද එෙනම් මොනතරම් පින්වන්ද දවසත් දේ නම් මොනතරම් පින් ගංගාවක් මොනතරම් පින් සාාකරයක් මතු කරන ඔබාදය මිතින් නැගටල යන්නේ පින්ගතුන අ ඒදේ වඩෝන ඒදෙයි වෙන්ඩෝන ඒදේ නොකර වෙන මොනවකරත් මොකටද ල් ගන්නවාගේ ඇවිල් අනුන්ගෙදේවල් කතා කරින්දලා මොකක් දොබලන ප්‍රතිලාබය ඔබගේ ජාරාව මරණය එයින් කෙලවරගෙනවාද මේ භයනක සංසාර දුකින්න එයි නිමා වෙනවද සොකී රාගේ දේ මූහයේ තමන්ගේ රාගේ දේශේ මහය නිරුද්දවාදයි එ නිරුද්ධනවාවද එන්දම් පංවතුනී? ඔබ හරියට සීලේ දැක්කද. සියලේ නිසිආකාරෙන් දැක්කනම් අද දවස මොනතරන් ආනිසන් රැස්කරගන්න පුලුවන් පුුණ්‍යවන්ත දවසදද. ඔබ තපපරය තප්පරයයක් පාසාමයාමා ධර්මීනම් මිනිහි කරන්නේ පිගතුන බනන්තත් ප්‍රමාණ පුනස්කන්දයක් රැස් කරගන්නවා අදම මේ ස්ථානීදී. බලන්න ඔබට ලැබිච්චේ වර ප්‍රසාදයේ මොනතරන් ඉහිහලද. අද ගෙදර හිටියයනම් ඔබට මොහකාරතර ගොඩක්. ගෙදර හිටියනන් නිවාරෙන් ෙ හිටියනන් ගැනවන් අදහස්රන දැ. එකො ගෘහ ඉඳගෙන සුදු ඇඳගෙනසිල් සිල්රේදී ඇඳගෙන සීල සවාධන ඉදින අපේ පින්ගතුන් ඇති. එඒයත් ගෘහයේ හිටියයට අගාරික අනගාරිකෝ ජීවතන කෙනෙ. අගාරික කියන ගෙතර ඉන්නවා. ගෙතරින්ව කියන අදහසේ ගෙතරින්ව කිව්වාහම එක තේරුම් මේ බිත්ති හතරයි මේ උල්ලු හු දොර ජනිල් මැද්දින්වා කියන නෙවේ. ගෘහයේ ඉන්වා කියන කාමී හැසිරනවා කියනෙ. එනම්. ගෙදරක හිටියත් කාමී හැසිරෙන් නැත්තයි යමෙ අන්න්‍ය අඩිගෙන අනගාරිකයි කියල. අනගාරිකයි ගැන ගෙදර ඉන්නවතමයි. ගෙදර හිටියට තාම ඒ ගෘහත් එකක සම්බන්ධන ගෘහෙත් එකක සබන්ධ වන්නනම් කාම හැසිරෙන කෙනෙක් ඩ තක අනගාරිගාරිකේ නවා. එන අනගාරිකයි. අනගාරික ගැන ගෘහය පරිහරණය කරන්න ගෘහය පරිහරණය කරන්න කියන කැමරවර්තය කාමය පරිහරණය කරන්නෑ කියන්නේ. විශේසයම කාමරාගය කාමරාගෙන් වෙන්වෙලා වාශය කර එදොට අනාගමි පිලිට ලංවෙෙන් ඉතාම ලේසි එතකට එහනම් බලන්න අද දවස ඔබට කොච්චර වැදගත් උතුම් දවසක්බවට පත්වෙලාද ඔබ අද දවස පුළුවන් විවේකෙන් යොක්තව මේ ධර්මය උදේඉන්දල හවස්ස වනකම මෙිනිහි කරන්න එකදිකටම ඔබට මොනසරන් එකට පිළිසරණයක් ැබෙටවාද බලන්න දැන් ඔබට තනින් කිවුවොත් මම මේ මොහ ඉදල ධර්ම මිනි කරන්න කියෙලා ටික වෙලාවක් යනකොට ඔබ මාරයට කොතුරුවෙනු. මොකක්ද වෙන්නේ බලාගතයැක උපාසකම්මල දෙතුන්දේ නිදිකිර කර වැටිවා බිත්තියේ තොළූ අතිනවා සද්ද බද්ධ ටිකක් කියනවා ගොරව අදතියාකෙන ගෙදරට ප්‍රශ්ත ැනකල්පනා කරනවා. තව කෙනෙක් දරුමල්ලු නොමක ගේිය ආකාරය ගැනකල්පනා කරනවා. කෙනෙක් තමන්ගි ජවිතේ නිකරුණේ නිගන් අර ගහක් මහල්වෙලා මැරන්ඩයනො වගේ නිකම් ොහේ වෛදතකගේ හැටි කෙන කල්පනා කරන. මෙන්න මේව කල්පනා කරන්නේ ඌව කල්පනාකර දිද හවසෙන කොට නැකිටල යනවා ෆිල් ගත්ත ගෙල හිතාගෙන අනේ මහා අපාපයක් රැස් කරගෙන මහා පවු්කන්දක් කර පින්න්ාගෙන යන්න පන්සලයි මහා පෞ්ගඩක් පුරුවෝගෙන බලන් එහමනාං එසේ ඔබට මිනිහි කළි යුත්ත කුමක්ද කියලා. තෝරාභේරාගන්් බැරිනම් මෙයයි විිනිහි කළි යුත්ත කියලා. නිරන්තරෙන් ඉස්වීසත්ම ඔබගේ දෙසවනට වැකෙනවා නං. නිරන්තරයෙන් මෙන්න මේ ධර්මය ඔබේ කනට ඇහෙනවානං එහනං ඔබ අමුත්තුවෙන් අභාවනා කරන්න් ඕන්නේ. ඒ දහම් පදේට මැනවිින් කන්දීගෙන ඉන්නවා නං. දහම් මනසිකාරයේ වැඩෙනවා. දහම් මනසිකාරය කියැන්නේෙම භාවනාවයි.ඒනම් මේ ධර්මයට කන්දීගෙන ඉන්න එක භාවනාවයි. සමත විදදර්ශනා කියන භාවනා දෙකමෙක සැරේ වැඩිෙනවා සුද්ද සිංහලෙන් කිවොත් බණහගෙන නිවන් දකිනවා. බණහගින්වා ගැන නිවන් මඟ වටනව නිසා බණහගෙන ඉන්නකොට මාර්ගව පල්ලයන්ට පවත්තය. කෙලෙස් දුරුවෙනවා බනාහගෙන ඉන්නකොට එක්කක් කාර් ශ්‍රාවකයෝ ඉහළ මාර්ගඵලයන්ට පත්වෙනවා. මතකදයාගන්නට එහෙම වෙන්නේ සමා සම්මා සම්බුදුරජාණන් වහසකි ධර්මිය හේතුවෙන් එ අමා ධර්මය නිසයිමි. ඒ නිසා එහෙමනම් අන්න අපි කතා කොලි යුත්තගැන අපි හැමතිස්ෙම සිහිපත් කරන්නවූන් අදව සිම මේ කතායි කලේ උත්තාක් ඇැද මේ කතා කරන්නේ දැන් අදව සේම අදග්ඩේ පා රටය තොට මාතෘක ධර්මය සම්බන්ධ මික්‍ර කරගත්වට කමන්නෑ මෙහමකි වට කමන්න. මේ වනුස්්‍යයෝ මේ අධර්ම හැසිරිචරරි සවන්ට විාලි ල න හ පැත්තෙේ කතා දග අට පට හට නකොට ේ ල හල්දේ පලන ාගමති තරියන්න ඇන. ඉටවනි හෝදන අරාගමැති. මේ අගමැති. අරඇම මේ මැති. ෝමට වස දන්නිමන ටුවිටස දේපාලනට ඇතිය ඉර දේශපාලයෙ ඇන කතා කර කර එකනෙකා සමග සැරේ කලාහවාද ඇතිකර ගැටත් පුළුවන් මොකද දේශපාලයක ඇන මහා භයංකාර මාත්තුකාවන් එතකට විගතන එහන නොයෙකුත් මාත්සකා සම්බන්ධෙන් අට කතා කරකර රූපට ඔබ සීලයේ නසාගන්න පුළුවන් අවශ්‍යනම් එනම් සීලේ යනු වචනය සංවරයයි එ සීලයායනු මනසේ සංවරයඇයි ශ්‍රීලයන් වච්චනය සංවරය එහිනම් කතා කරට පාද කිසි කෙන කනවශ්‍ය කිසි දෙයක් ඔන්න අභියෝගය. ඔන්න අභිියෝගේ ඔන්න සීලය ඔන්න පුළුවන්නන් රකිින්ඩ සීලය දැන් ශික්‍ෂාපතටික සමාරන් කර හමනි හිතන්නේ හරිසිල් ගත්තා කියලලා දැන් හෙමිකන්න නෑනනි දැන් රකිින්ට දැන් මංුවම තමම්ම තමන් වාරක්ෂා කරකන්න. හැකිනම්. තමන්ගේ වීට තමා. අනුන්ගේ පීඩක් නෑ තමන්ට මෙන්න මේ මනස වචනය කය සංවර කරගන්න පුළුවන් අන්න පෙහිට. අන්න නාත භාවය අන්න පිළිසරණ අන්න ශාන්තිය, අන්න කේමය අන්න එතනහි නිවන විමුක්තිය පවතියන්නේ එ නිවන පවතින්නේ මේ මනස වචනය කය සංගර වෙච්චි තැන. අන්න එතනයි නිවන පවතිී. එ නිවන තමන්තුලමයි පව්චින්. එ නිවන දකිින්ද පෙරි වුණේ ැයි ධර්මය නිර්මානු කකූල ඇවවි නැති නිසා ඇහු ඇති නිසා මකක්කර ඒේතුවන් නිසා. එනම් පිවදුන්නේ අද මේ ඔබ නිවන තුලයි ගත කරන්න ඩෝන මේ ගත කරන්නේ නිවන තුලයි. එනම් මොනතරාම් පුුණ්‍ය දහරාවක් කුසල දහරාවක් මතු කරගෙන ඔොබ මේ පුන් පොහය දවසේ මෙතැනින් නික්මිලා යන්නේ. ඒනම් පොහෝයචන ආර්ථයෝබ දැක් පොහයකවේ පිරිස්ුතු වෙන් දවස. නස්සය ගහි ජීත ගතකරද ම හෝගී ජීවිතගතකරද්දිී හුල වසේ මෝන්ගේ කාලේ වැයකරණ්ඩ වෙලාතින්නේ කාමුක ජීවිතය උදිසාමයිඒ කාම ජීවිතය නඩත්තු කිරීම උදිසාමයි අද වුණත් මේපු පොහය දවස රැකී රක්ෂ කර් සිද්ධ ච්ච ීතෙනෙ කින්නවාද කාමේ නිසානි අදත් මේ නිවන අහිමි වෙන්න කාමේ නිසාම නේද අද රස්සාාව කරන්න වුණ අනිවාඩු දෙන්න එත් සිල් ගණ්ඩ විදිියක් නෑ කියල මට කතා කරලා කියන මට මහා විනාසයක් වුණයා නයවෝප සිල්ගත්තය නැති නිසා මට දරාගන්න බැරි පාඩුවක් අද සිද්ධ වුණා මොකද සමහර පෙන්වතුන්ට අද නිවාඩු ගන්න ඉතියන්න නිසාද සිිල්ගන්න බෑ මට මහා සංවේක ගනක සංවේක ජන ප්‍රෞෘතියක්නක ඇයි තව කෙනෙක් වැඩිපුර සිල් ගණ්ඩ ගන්න ගණ්ඩ මගේ පුුණ්්‍ය කෝසේ බලවත්ව වෙන ත ඒ ගැනිසා පින්වතුනී ඒ විදියට හැසිරෙන්් එපා එවිට අඥාන විදියට හැසරෙන්් එපා තමන්ගේ පිහිට තමම්මයි එන තමන්ගේ පිහිට තියන්නේ මේ මනස වචනය කය සංවරවෙච්ච ජනයි එහම් අහද දවසේ ඒවතුමූ පිහිට ලබ නඋතුම් බුද්ධස්ශ්‍රාවක එක්වෙන්ඩ එනම් වචනය සංවර කරගෙන ජීවත්වෙන් අනවශ්‍ය කිසි දෙයක් අතා කරන්න එපා ඒකයි අභියෝගය අනවශ්‍ය කිසි දෙයක් හිතන්ඩ එපා ඒකයි අභිහෝග මානසික සංවරය අනවශස කිසි දෙයක් කතා කර්ඩෙ බේකයි අභිහෝගය වාචික සංවරය. අනවශ්‍යකිවෙේ රාගේ දේශයේ මෝහේ දනවන. රාගේයට හේතුවන දේ වල්ගැන කතා කර් එපා දවේසට හේතුවන දේ වල්ගනැත කතා කර්ඩ එපා, මෝහයට හේතුවන දේ වල්ග නත කතා කර් එපා. ඒම කතතානක කරන්න පුළුවන් ගැන හිතන් ඇතු ඉන්න පුලුවන් ගන කතා කරණඩ වෙන්නත් නෑ. ඒගැන හිතනගෙන අට තමයි කතා කරඩත් වෙන්නේ. ගැන හිද හිති ඉන්නකොට ඒ ගැනම තමයි විතක්ක විචාර හටගන්නේ අදහස් ඊට සේව තමයි ළඟ ඉන්නගෙන අට කියන්නේ කුටු කුටු ගගා නිසා වාචසික සංවරය ඇයට ඇතිවේතුො කාය සංවරය අද කය පරිහරණය කරන්්ඩෝඕන මැනවින් කය පරිහරණය කරනවා කිව්වේ අද වෙනද මේ ආශවාදය පිරිිසයි මේ කායන් පරිහරණය කළේ අද මේ ධර්මීය උදිසයි මේ කයි පරිහරණය කරන්න අන්න කායන්නු පස්සන මේකාය අද මාරයට පරිහරණය කරන්න දෙන්ඩ එපා. මේ කායන් සියලු කායන් චක්කුකාය සෝතකාය ගානකාය ජිය්හා කාය කායකාය මනෝකාය. ඇහැ කරන නාසය දිවසරීරයේ මනස ය නාජි වසයි. මේ සියල්. අද මාරයායට ඒක අැනිීමේ ආශ්වාදය පිණිස පහිහරණය කරන්න ඉට දෙෙන්න් දෙපාහිතට. එනම් ඇහැ සංවර වෙනවා කන සංවුවර වෙනවා නාසේ සංවර දවසංගර කය සංගර වෙනවා මනසංවොර වෙනවා හය ආකාරයෙන්ම් ඔබ සංවර වෙනවා නං අන්න එතන මානුසික වාචසික කායික කියන ත්‍රවිධාකාර සංවරයේ පහිටනවා අන්න සීලේ. ඔන්න සීලේ. අඩ්ුම තරමේ මාසයක් ගතවෙනකොට දවස් විසිී නවයක්ක අත් බැරිනම් හික්මන්ඩ විසිී නවයක්ම බැරිනම් සිල් රකින්ඩ වි මනස වචනය කය සංවර කර ගන්නඩ අ්ඩුම තරම සම්මා සම්බුතුපියන්හසකි නාමෙන් එක දවසක් වත් සංවරවෙල ඉන්නකු. එක මේක දවස සංවරේවත් ඔබට මෙලෝ පල්ලෝ සැපය පිණි සේතුවයි එක දවසක් අංගවරයෙන් බැරිමිස ඉන්ුව. මුළලු මාසෙම දවස් ඉතුරු දවස් විසිනාවය කරන්නේ තනුන්ට අංචි අදිනක අනුන්ගේ ඇදකුද හොය හෝ ඇවි ැවිදින්න එක. තමම් හා උකතා තමන් මහා බුද්ධිම තෑම ැත්තන් තම මහා පරිනටයක් කියල හිතාගෙන ොඩක් මිනිස්සු. ඊඩසි පෝය දවසට ඇවිල්ලබ කත කරන්නේ. ඒදාටත් ඒ තියනෙන ජඩ පුරුද්ධමයි ප්‍රාත්මක වෙන්නේ. එදාටක් කරන්නපුගත්ද. එදාට සිල් ගණ්ඩා අපපු මිනිසුන් ඇතකුද හයන. එදාට කරන්න. නිදවාසල කරනම ගත නිද්වාසල පාරියනන මිනිසුන්ගේ ගමේ ිනිසුන්ගේ අල්පකෙද මිනිසුගේ ඇතකුත් හො ඉන්න කතා කර කරේ ගැන. පෝයදසට විල් පන්සේ සිල්ගන්න මනිසුන්ගේ ඇතුගෙන කතාකර කරන්නවා ඔන්න බලන්න සංවරය. එකග බධරි සංවරයයක් නම් ඔබ තුළ පවතින්නේ ඔබගෙන බොහොම කණගාටුයි කො ලා විදන්ය පනකින් දෙයන්නේ ඊට පසිතින් කතා කල පලක් නෑයි. යන තැන යනවා යනයකා කොරහත් මිින්ටගෙන යනම කිව්වෝ වගේ යන්ඩෝන පාතාලිටම ගිලතමයි අතරවන්නේ මොකද ඒ තරම්ම ජඩවිදියට හැසිර. ජාඩ ඇකිව්වේ ඥානයේ නැහැ කිය නර්සින්. ජඩයවෝ කිව්වෙේඒගැන්නේ මෝඩකමම ජනිත කරන මිනිසුන්ට ජඩයෝ කියන හැම දෙස්සෙම්. එදකොට එහෙනම් ඒගේ තත්වකටත්මොව ඉන්න ලුවන් ඔබට අදදවසේ අන්න සීලය පෙන් උතුනි මේ උතුම් පොස්සන්පුන් පහයදව අන්න සීලය. ඔන්න සීලය. ඔය සී අදදව පෝවයදවස විතරක් නෙවෙයි. හෙටත් මතුත්වව රකිින් ඩෝන මනස සංවර කරගන ජීවත් එෙන් දෝන. වචනය සංවර කරගන ජීවත්ත එෙන් දෝන, කය සංවර කරගන ජීවත් එෙන් ෝන එත්ත්‍රවිත සංවරේමයි සීලේ කිය කියන්නේ. අන්න යුතු මාර් කාන්ත සීලයයි සම්මා සම්බුදුපියාන් වහසේ දේශනා කරන කුසල සීලය කියල කියන් එනම් අන්නේ කුසල සීලේ රකින බුද්ධශ්‍රාවකයෙක් වුණොත් ඔබ ඒ කාන්තෙම සොවාන් ඒ කාන්තෙම සවාන් ය කිසිම සැක අතියාගන්න දෙපා එනිසා උතුම් ධර්ම අබෝධ කරන්නන් ිහටත් තුටින් හේතු සම්පතියන උතු මනුශය හැටියට මේ උතු මනුෂ්‍ය භවයන වටිාගම ැ කල්පනාකල් හැමතිස්සෙම කටියුතු කරන්න. එතකොට තමයි ඇතුලාන්ත ගැන් අපිට දකින්න පුලුවන්ගෙන්නේ අපි විචාරබුද්ධියයක් ඇති හරක්වාගේ මිනිසුනාං. අපි හැමතිස්සම මේ අත්භවය ගැනනමේ කල්පනා කරන්නේ අනුන්ගේ දේවල් ගැන. ඒ මට්ඩ මේ මනුස්සයෙක් නොවී මනස වචනය කය සංවර කරගන්ඩ අවශ්‍ය කරන උතුම් දහම් ව්‍යාකරණය අවසන් වසිෙන් මඟට පේන්නවා.